අයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා. මම සාමාන්‍යයෙන් මගේ වීඩියෝ වලදී ඔබෙන් කිසිම දවසක කිසිදු ඉල්ලීමක් කරලා නැහැ. මේක ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න මම එහෙම ඉල්ලලා නැහැ. හැබැයි මම අද ඔබෙන් චූටි ඉල්ලීමක් කරනවා. මේ වැඩසටහන මම කරන්නේ මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, දරුවන්ගේ අනාගත උන්නතිය වෙනුවෙන්. ඒක නිසා ඔබට හැකිනම් පොඩ්ඩක් මේ වීඩියෝ එක ෂෙයා කරලා දන්න දන්න කට්ටියට මේ වීඩියෝ එක පොඩ්ඩක් බෙදා හැරලා දෙන්න කියලා මම ඉල්ලීමක් කරන ගමන් අද කතාවට යන්නම්. සාමාන්‍ය මේ රජයේ පත්වීමත් සමගම පැවති පළමු සහ ලොකුම උද්ඝෝෂණය වුණේ ශිෂ්‍යත් පේපර් එක හා සම්බන්ධව ඔය දරුවන්ට සිද්ධ වෙච්ච අසාධාරණය සම්බන්ධව දෙමාපියන් විසින් කරපු උද්ඝෝෂණය. මේ ශිෂ්‍යත් ප්‍රශ්න පත්‍රය නැවත තබන්න ඕන නැහැ කියලා විශේෂඥ මතයක් ඉදිරිපත් කළා. ඒ වගේම අපිත් මේ ගැන වීඩියෝ දෙකක් කරා වගේම අපි තවදුරටත් මේ සම්බන්ධව දිගින් දිගටම කරුණු අධ්‍යයනයක් කරා. මොකද පුංචි දරුවන්ගේ අනාගතය උදෙසා මේක අපි හොයාගෙන හොයාගෙන යද්දී අපට තේරුණා මේ විශේෂඥ අදහස් දරන අය, ඒ වගේම ප්‍රශ්න පත්‍රපු සකලසලා තියෙන සමහර අය, ඒ වගේම විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සමහර කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ ප්‍රශ්න පත්‍රය පිටගිරීම පිටිපස ඉන්නවා කියලා. ඒව හොයාගන්න එක අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ කටයුත්තක්. අපේ වගකීම තමයි දන්න දරතුරු මේ ඉදිරිපත් කරන එක. එතකොට අපි දැක්කේ නැහැ අපරාධ පරිසර දෙපාර්තමේන්තුව කිසිම අවස්ථාවක ඔය විභාග කොමසාරිස් ජනරාල්වරයා ඒ ආයතන වලට ගිහිලා ප්‍රකාශ සටහන් කරගන්නවා කියලා මාධ්‍ය වාර්තා නම් අපි දැක්කේ නැහැ. කොහොම නමුත් මේ රටේ අනාගත පරපුර, මේ රටේ අපේ ඉන්න තැන බාරගන්නින් අපේ පුංචි දරුවන්ට මෙතනින් සිද්ධ වුණේ දැඩි අසාධාරණයක්. ඒ වගේම මේ අසාධාරණය අපි අද දැනගත්තට, මේ ඊයේ පෙරේද දැනගත්තට මේක මේ සාමාන්‍ය කාලාන්තරය තිස්සේ සිද්ධ වෙලා තියෙන එකක්. ඒක උසස් පෙළද, සාමාන්‍ය පෙළද, ඒක මේ විශ්‍රාම ගිය අයගෙන් කරුණු කාරණා හොයාගත්තන් පස්සේ අපිට හොයාගන්න පුළුවන්කම තිබුණා. මේක කාලාන්තරය තිස්සේ සිද්ධ වෙලා තියෙන මහා දැවැන්ත අපරාධයක්. ගැටලුව තියෙන්නේ හැමදාම හොරකම් කරන්න බෑ, හැමදාම වංචනික වැඩ කරන්න බෑ. කොවිලේ හැරි මේවා එළියට එනවා. ඒක නිසා මේ වැඩසටහන අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ මේ දෙමාපියෝ ගණනාවක් අපෙන් කතා කරලා ඉල්ලුවා නැවත සනහක් වැඩසටහනක් කරලා දෙන්න කියලා අලුත් තත්ත්වය යොදලා. මොකද හේතුව මේ දෙමාපියන්ට ප්‍රධාන මාධ්‍ය ධාරා වලින් අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. හේතුව තමයි ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ලම ආක්‍රමණය කරලා තියෙන විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු ඒ කණ්ඩායම එයාලට අවශ්‍ය මතය සකසන්න තමයි ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ල මේ වෙද්දි කටයුතු කරලා තියෙන්නේ. ඒක නිසා අපි ඉල්ලන්නේ ඒක නිසායි මේ පුංචි දරුව වෙනුවෙන් මේ වැඩසටහන අපි ඉදිරිපත් කරන්නේ. හොඳයි, අපි වැඩසටහනට යන් වෙනද වගේ අර මැදින් ජූස් ගාලා යන කෑල්ලක් අවශ්‍ය නැහැ. සමාජ චින්තනය දූෂිත වීමක් මේ වෙද්දී අපිට පේන්න තියෙනවා. එතකොට මේ සමාජ චින්තනය දූෂිත වීම පිටිපස්ස තියෙන්නේ රාජ්‍යතන්ත්‍රය නැත්තම් රාජ්‍ය නිලධාරීන්. එතකොට මේ රාජ්‍ය නිලධාරීන් දූෂිත වීමත් සමගම සමාජ චින්තනයත් දූෂිත වෙලා තියෙනවා. එතකොට මේ දෙකම සිද්ධ වෙලා තියෙන්නේ මේ නිලධාරීන්ට, මේ රාජ්‍ය නිලධාරීන්ට හම්බ වෙලා තියෙන අධිකාරී බලය, ඒ වගේම ගරුත්වය, ඒගොල්ලන් ලැබලා තියෙන ගරුත්වයත් මේගොල්ලෝ භාවිතා කරා මේ සමාජය දූෂිත කරන්න, නැත්නම් දූෂිත පත්තදියක් නිර්මාණය කරන්න. මේ හේතුව හින්දා තමයි ආණ්ඩුව වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්නවා කියන එක නැති වෙලා, ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස පෙනී සිටීමට ආණ්ඩු අසමත් වුණේ සෑහෙන කාලයක් තිස්සේ. කියන්නේ ආණ්ඩුව වලට බැරුණා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න. මොකද ඒ ආණ්ඩුව ඇතුලේ වෙනත් වෙනත් උපක්‍රම දූෂිත වංචනික ක්‍රියා ගොඩක් සිද්ධ වුණා. මොකද මේ ආණ්ඩුව කියලා කියන්නේ දේශපාලඥයෝ නෙමෙයි. මේ දේශපාලඥයෝ ඉන්නේ රට කරවන්න. මේ ආණ්ඩුව ඇතුලේ මොන රාජ්‍ය මොන රජය පැවතියත්, මොන දේශපාලන පක්ෂය රටේ පාලන බලය අල්ලගත්තත් මේ රට කරවන්නේ හැමදාම රාජ්‍ය නිලධාරීන්. මේක ගොඩක් කට්ටිය තේරුම් ගත්තේ නැහැ. කොහොම හරි මේ හේතුව නිසා රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම කරේ තමන්ගේ බලය අනිසි විදියට භාවිතා කරා. ඒ භාවිතා කිරීම හේතුවෙන්ම බොහෝ ආණ්ඩුවලට ගෙදර යන්න වුණා. ඒ ආණ්ඩුව අතුර ගත්තෙත් නැහැ. රාජ්‍ය නිලධාරීන්ගේ මාෆියාව හරියට කඩලා දාලා ජනතාව ඉල්ලන දේ ජනතාවගේ අවශ්‍ය නැත්නම් ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න, විද්‍යානුකූලවත් තාක්ෂණිකවත් ඒවට කළ යුතු දේවල් කරන්න ආණ්ඩුව වලින් බලයට පත් වෙච්ච අවුරුදු පහෙන් පාට බලයට පත් වෙච්ච දේශපාලන නායකයන්ට, මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට හැකි වුණේ නැහැ මේ දේවල් කරන්න. ඒක නිසා තමයි මේ රාජ්‍ය ආයතන වල මුල් බහලා තියෙන, ගැඹුරින් මුල් බහලා කර තියෙන මේ පුළුල් දූෂණය තමයි මේකට හේතුව. එවන් වටපිට අවත් තුල තමයි මේ අවුරුදු කීපයක ඉඳලා අපේ රටේ දූදරුවන්ගේ මේ ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් පිට වෙන්නේ. දූදරුවන් අමන රැලක් බවට පත් කිරීම මගේම මේ ඔවුන්ගේ අනාගත සම්පූර්ණ විනාශ කිරීම සිද්ධ කරන්නේ ප්‍රශ්න පත්‍ර පිට කරන රාජ්‍ය නිලධාරීන්,
ප්‍රශ්න පත්‍ර හොරෙන් ලියවනවා නම් ඒ හොරෙන් ලියවපු ලියවන දෙමාපියන් එවැගේම ඔවුන් ලවා ඒ හොර වැඩේ කරවන ඔවුන්ට දරුවන්ට හොර වැඩ කරන්න පුරුදු කරන ගුරුවරු ටිකක් තමයි මේක කරන්නේ. දැන් ඉතින් මේ සිද්ධිය වෙනුවෙන් අපරාධ පරිසර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් පවත්වනවා කියලා අපි දන්නවා කවුරුත්. එය සාර්ථක වෙන්නේ ප්‍රශ්න පත්‍ර පිට වෙලා කියලා ඔවුන්ට සාක්ෂි හොයා ගන්න පුළුවන් වුණොත් විතරයි. ඔවුන්ට සනාථ වෙලා තියෙන්නේ මේ වෙද්දී ප්‍රශ්න පත්‍ර 3යි පිට උනේ කියලා. එතනින් එහාට අපිට තව කතා කරන්න දෙයක් නෑ. ඔවුන් කියන්නේ 3යි කියලා. හැබැයි මොකද මේ සාක්ෂි නැත්තම් නීතියට යන්න බෑනේ. ඒක විද්‍යාත්මක නෑ. හැබැයි විභාග කොමසාරි ජනරාල් කිව්වා අපට මතක ඇති ප්‍රශ්න 16ක් පිට වෙලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඒකට අවශ්‍ය සාක්ෂි Tamanට ලැබුණා කියලා විභාග කොමසාරි ජනරාල්ට ප්‍රකාශ කරා. හැබැයි අපරාධ පරිසර දෙපාර්තමේන්තුව එතුමගෙන් ප්‍රකාශ ලබා ගත්තාද මේවා පුළුල් විදියට හොයනවද එහෙම කරනවද කියලා අපි නම් තාම මාධ්‍ය වර්තාව දැක්කේ නෑ. වගේම අපි උත්සාහ කරා පොලිස් මාධ්‍ය කොට්ටාසය හරහා මාධ්‍ය ප්‍රකාශ කරහා මේ සම්බන්ධව අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ තත්ත්වය පරිසරය පිළිබඳව ප්‍රගතිය ලබා ගන්න. නමුත් ඒක අපි කතා කරන වෙලාව ගැටලුවක් නිසා අපි දිගින් දිගටම අපව කතා කරේ නැහැ. මේක ඒක අපිට අසාර්ථක වුණා මේ වෙලාව ගැටලුවක් නිසා. කොහොම නමුත් අපරාධ පරිසර දෙපාර්තමේන්තුව හොංගෙන් ප්‍රකාශයක් කරගෙන තිනවා නම් ඔහුගේ ජංගම දුරකථනයෙන් හරහා තොරතුරු අරගෙන තිනවා නම් ඔහුට ආපු දේවල් ඒ ආපු මැසේජ් ඔස්සේ ගිහිල්ලා තිනවා නම් ඒවා කරා නම් මේ වෙද්දි මේ සම්බන්ධව බොහෝ දේවල් අනාවරණය වෙලා තීරණය වෙලා තියෙනවනේ මේ ප්‍රශ්න පත්‍රය අලුතෙන් කරනවා කියන එක පිළිබඳව රජයට අවශ්‍ය තල්ලුව දෙන්න. ඔයා අම්මෙක් නම් තාත්තෙක් නම් අනාගතයට දරුවෝ බිහි කරන්න බලන් ඉන්න කෙනෙක් නම් මේ ප්‍රශ්න පත්‍ර පිටවීම මේ පුංචි දරුවන්ගේ මානසික සෞඛ්‍යයකට දැඩි බලපෑමක් එල්ල කරනවා තියෙනවා කියන එක ඔබ දන්නේ නැතුව ඇති. මොකද ඔබට හිතන්න බෑ පුංචි දරුවා හිතන විදිහට. ඔබ පුංචි දරුවාගේ ළඟට ගියොත් ඔබේ කුඩා කාලේ ළඟට ඔබ ගියොත් ඔබට දැනෙවි මේ ප්‍රශ්න පත්‍ර සිද්ධිය නිසා ඔබේ දරුවන් ඉන්න දැඩි මානසික පීඩනයේ දැඩි මානසික ආතතිය. එතකොට මේ දැඩි මානසික පීඩනයේ දැඩි මානසික ආතතියක ඔවුන්ගේ අනාගතයට බලපාන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ අවධානය යොමු කරාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. කොහොම වුණත් මේ ආකාරයකින් ප්‍රශ්න පිට වුණාම ලැබෙන ප්‍රතිපහක දරුණුයි. සිසුන්ගේ අවංක උත්සාහයන් අන්න අය විසින් ලබා ගන්නා අසාධාරණ වාසි නිසා යටපත් වෙනවා. එතකොට අසාධාරණයට චූටි කාලේ ඉඳලාම මූණ දෙනවා. එතකොට ඔවුන්ට ඌට දැනෙන දේ එතකොට සාධාරණ සිසුන්ගේ මානසික ආතතිය වගේම කලකිරීම ගොඩක් අම්මලා තාත්තලා අඳුරන්නේ නැහැ. මොකද අම්මලා තාත්තලා ඉන්න වෙන ලෝකෙක දරුවන්ගේ තත්ත්වය අඳුර ගන්න මේ ලංකාවේ ඉන්න ගොඩක් දෙමාපියන්ට 80ක් 85ක්ම දෙමාපියන්ට හැකි වෙලා නැහැ. ඔබේ දරුවා ළඟට අරගෙන චුට්ටක් අහලා බලන්න. ඔබේ දරුවාගේ මේ ප්‍රශ්න පත්‍ර ගැටළු නිසා ඔබේ දරුවා ඉන්නේ පීඩාවෙන් දුකෙන් නෙවෙයිද කියලා. ඉතින් එහෙම වුණාම දැනෙන දුක වේදනාව කනගාටුව ඒ වගේම අධ්‍යාපන ක්‍රමයේ තියෙන විශ්වාසය කාදණය වීම ඒ වගේම මේ නිසා ඔවුන් දිගින් දිගටම පීඩා විඳීම ඔබ අඳුරගෙන නැහැ දෙමාපියෝ. රාජ්‍ය නිලධාරීන්ට කොහොමත් එකයි වැඩිහිටියන්ට කොහොමත් එකයි. හැබැයි මේ දරුවෝ පිළිබඳව වටිනාකම සහ ඔවුන්ගේ අනාගතය ගැන හිතන්න පුළුවන් කියලා තියෙන්නේ සම්බුද්ධික මනසක් තියෙන මිනිසුන්ට. දෙමාපියෝ එක හිතනවා. දෙමාපියෝ හිතන විදිය පිළිබඳව ගැටලුවක් විතරයි තියෙන්නේ. අපි කියන්නේ දෙමාපියෝ තමන්ගේ දරුවන්ට ආදරේ නැහැ කියලා. මේ හැමදේම දෙමාපියෝ දන්නවා නම් ඉතින් ලංකාව සුන්දර වෙන්න එපැයි. ලයිකන අපි කියන්නේ ලංකාව යහපත් අනාගත යහපත් අධ්‍යාපන ක්‍රමයක් නැහැ කියලා කියන්නේ ඒක තමයි. ඒ නිසා තමයි මේ ඒක විතරක් නෙමෙයි මේ කතන්දරයේ හින්දා දරුවන්ගෙන් ලබා ගන්න තියෙන කුසලතා සියල්ල මහිමි වෙනවා. සමාජයේ වශයෙන් වගේම පුළුල් මට්ටමේ ඉදිරි රැකියාවලට යද්දී අධ්‍යාපන ප්‍රමිතිහින් වල තියෙන සාමාන්‍ය සියලු දේවල් පරිහානියට ලක් වෙනවා. රටක් විදිහට අපි දරුණු අද මේ තත්ත්වයට පත් වෙලා තින්නේ යහපත් අධ්‍යාපන පද්ධතියක් අපර නැති නිසා. එතකොට දරුවෝ චූටි කාලේ ඉඳලම මේ වාගේ අසාධාරණකම් වලට ලක් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ විවාහය දක්වාම ඒවා බලපානවා. බලපාන්නේ කොහොමද කියන එක වෙනම පාඩම්. කොහොමද මේ දරුවන්ගේ මේ ප්‍රශ්න පත්‍ර කාන්දුවීම දරුවන්ගේ ආත්ම අභිමානය වගේම සාමාන්‍ය ආපහ යහපැවත්ත කියන එක පැත්තෙන් දැඩි මානසික බලපෑමක් එල්ල කරනවා. විභාග ක්‍රියාවලිය සාධාරණත්වය විභාග ක්‍රියාවලිය ඒක සාධාරණත්වය මේක නැති වුණාට පස්සේ කාන්සාව ආතතිය ඒ වගේම අසාධාරණය මේ වගේ ගොඩක් දේවල් පෙන්වුම් කරනවා. මේ ප්‍රශ්න පත්‍ර බලලා ප්‍රතිඵල නිකුත් කරද්දී අපිට හිතෙන්නේ නැද්ද තමන්ගේ පන්තිවල හිටපු වැඩ බැරිම දරුවෝ සමත් වෙලා ආවොත් ඒ සියලුම දරුවන් වැටෙන්නේ අර හොරෙන් ප්‍රශ්න පත්‍ර ලියපු ලිව්වාය කියන අයගේ ගණයට. මොකද මේ පාසල් මට්ටමින් සමාජයේ ඇතුළේ තියෙන කතාව වෙනස්. ඒවා කර්කෙට නිකන් ඒවා මේ අපි කියන්නේ මේ නිකන් කට කතා වෙන්නත් පුළුවන්. සමහරට සාක්ෂි සහිත ඔප්පු කරගන්න බැරි වෙලා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අනෙක් දරුවෝ ඒ දරුවෝ දෙය හොරෙක් විදිහට බලනකොට ඒ දරුවන්ට ලැබෙන මානසික පීඩනයේ මානසික ආතතිය ඒ වගේම සමහර විට ඇත්තටම ප්‍රශ්න පත්‍රය හොරෙන් ලියලා නැති වෙන්න පුළුවන්. හැබැයි සත්‍ය වශයෙන්ම ප්‍රතිඵලය ඒ දරුවෝ අරගෙන තිබුණත්
සමාජයේ දරුවා දිහා බලන්නේ අන්න ඔකගේ දන්නවන කියන කතාව මම කියන්න ඕනේ නැහැ. එහෙම තමයි කියන්නේ. ඒ තරමට අපේ රට හොඳයි. ඒකෙන් තවදුරටත් මේ සිද්ධ වෙන්නේ දරුවන්ගේ අභිප්‍රහණණය නැත්නම් මොටිවේෂන් එක නැති වෙනවා. එයාලගේ උත්සාහයන් අහිමි වෙනවා. මේ හැම කාරණාවකදීම. ඒකෙන් මේ දරුවන් කෝපයටපත් වෙනවා. ඔයගොල්ලෝ හිතුවේ නැහැ නේද මේවා? මේවා මේ දරුවන්ගේ අනාගත රැකියාව පවුල් ජීවිතවලට පවා දැඩි ලෙස බලපෑම් ඇති කරන බලාපොරොත්තු සුන්වීම නිසා මනසට ඇති වෙන තෙහෙට්ටුව නිකන් ඔබ හිතන්නකෝ ඔබට මොන හරි ප්‍රශ්නයක් තියෙන කෙනෙක් නම් ඔබට කොච්චර කේන්ති යනවද බලාපොරොත්තු සුන්වන නිසා. එතකොට ඒක නිරන්තරයෙන්ම චක්‍රයක් විදියට මේක කාලෙන් කාලට ඇති වෙනවා. එතකොට ඒ දරුවෝ සමස්ත ජීවිතය පුරාම ඉන්නේ පීඩාවෙන් වේදනාවෙන් කෝපෙන්. මේ විභාගය නිසා නෙවෙයි. හැබැයි විභාගය නිසා තමයි මේ සමාජ අසාධාරණත්වය දැකලා දරුවෝ එකට පීඩා වෙන්නේ. ඒ අනුව මේ දරුවන් සමාජයකින් ඉනිමගට නගින්නෙම කෝපෙන්. විවිධ සමාජ මට්ටම් වල හැටියට ඔය මානසික අතතිය වගේම මානසික අවපීඩනයත් උග්‍ර වෙන්න පුළුවන්. මේක විශේෂඥයෝ කතා කරේ නැහැ නේද? මම ඔයට කලින් වීඩියෝ එකකදී මීට වඩා වෙනස් ටිකක් ඔබට පැහැදිලි කරා. දැන් මේ සිද්ධියේදී නැවත ප්‍රශ්න පත්‍රය ලියන්න එපා කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ ඇත්තටම ප්‍රශ්න පත්‍රය හොරෙන් ලියවුවා කියලා කියන දෙමාපියෝ සැක කරන කණ්ඩායමක් ඉන්නවා. දෙමාපියන් ඉන්නවා. ඒ වගේම දරුවන්ට නැවත මේක ලියලා පීඩනයක් දෙන්න ඕන නැහැ කියලා ඇත්තටම දරුවන්ට ආදරය කරන දෙමාපියෝ කොට්ටාසිකුත් ඉන්නවා. අපි ඒක කියන්න ඕනනේ. තවත් කණ්ඩායමක් ඉන්නවා දරුවන්ගේ ඒ කියන්නේ උසස් පාසල්වල ඉගෙන ගන්න දරුවෝ ඒගොල්ලන්ට නැවත යන්න පාසලක් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඒ පාසලෙම තමයි ඒගොල්ලන්ටත් මේක කෙරුවත් එකයි නැතත් එකයි. ඇත්තටම එහෙම හිතන එක හරිද? ප්‍රශ්න පත්‍ර එකක් හරි දෙකක් හරි එක ප්‍රශ්න පත්‍රයක් හරි පිට වුණා නම් එහෙම නැත්නම් එක ප්‍රශ්නයක් පිට වුණත් අපිට කියන්න බෑ කවදාවත් ප්‍රශ්නයක් විතරක් පිට වුණා කියලා. මොකද එකක් පිට වුණා නම් ප්‍රශ්න පත්‍රෙම එළිය තමයි. ගොඩක් ගුරුවරු කරන්නේ ඔය ප්‍රශ්න පත්‍රයේ කියන විදිහට ප්‍රශ්න පත්‍රය ගත්තා. ඒ වගේ සමාන ප්‍රශ්න පත්‍ර හදලා ළමයින්ට උගන්වනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේවා අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් අතීතයේත් එක්ක හොයලා පටන් ගන්න ඕන කරන්න. නැවත ප්‍රශ්න පත්‍රය ලියන්න අවශ්‍ය නැහැ කියලා කියන කණ්ඩායම් දකින්නේ නැහැ. මේ තමන්ගේ දරුවෝ සමාජ පිළිකුල් සහගත තත්ත්වයට පත් වෙනවා. එතකොට දරුවන්ගේ මේ පීඩනය ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම දැඩි හානියක් සිදු කරනවා කියන එක මේ නැවත ප්‍රශ්න පත්‍රය ලියන්න ඕන නැහැ කියලා කියන ඔය කණ්ඩායම් තුනෙන් එකක්වත් එක්කෙනෙක්වත් හිතන්නේ. හැබැයි මේ අතර ඉන්නවා ඔය කණ්ඩායම් තුනම අතහැරියට පස්සේ විභාගයේ දරුවන්ගේ තමන්ගේ දරුවා පාස් වුණත් එකයි ෆේල් වුණත් එකයි. හැබැයි මේ නැවත පත්‍ර පත්‍රය ලියන්න ඕන කියන කණ්ඩායමක් ඉන්නවා. ඒ අය කියන්නේ අපේ දරුවෝ තවදුරටත් විවිධ විභාග ලියන්න ඕන. තවදුරටත් ලියන්න බෑ විභාග. ඒ කරපු අන්ත දූෂිත ක්‍රියාවෙන් මේ ප්‍රශ්න පත්‍රය පිට කරපු බලවතුන්ගේ දූෂිත ක්‍රියාවට ඉඩ දෙන්න බෑ. මොකද ප්‍රශ්න පත්‍රය ලියුවේ නැති වුණොත් ඔය දෝෂිත කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ඒකට ඉඩ දෙන්න බෑ කියන තැන. එතකොට දැන්ටමත් උසස් පාසල්වල ඉගෙන ගන්න දරුවෝ, ඒ ඉන්න දරුවෝ ප්‍රශ්න පත්‍ර ලියන්න ඕනේ නැහැ කියන දරුවෝ, තමන්ට දමගේ දරුවට ඇත්තටම ආදරය කරන දරුවෝ ඉන්න දෙමාපිය මතක තියාගන්න. තව ප්‍රශ්න විභාග ගොඩක් ඉස්සරහට ඒ දරුවන්ට ලියන්න තියෙනවා. ඒ විභාගවලදී ප්‍රශ්න පත්‍රය පිට වුණොත් ඒ පිට වෙන ප්‍රශ්න ඔයගොල්ලන්ගේ දරුවන්ට හම්බුනේ නැත්නම් මොකද කරන්නේ? තමන්ගේ දරුවන්ට එතකොට දිගින් දිගටම ගැටලුවක් ඇති වෙනවා. වගේම සමහර කට්ටියට නෑ ප්‍රශ්න යන්නේ අපේ දරුවෝ අපි පිටරට යාලා හරි උගන්වනවා. එහෙම ඉදෙන කට්ටිය එහෙම ඉදෙන ආත්මාර්ථකාමී කණ්ඩායමකුත් ඉන්න. හැබැයි අපි හිතන්නේ අපේ රට ගැන, අපේ රටේ අනාගත පරපුර ගැනයි අපි හිතන්නේ. අපි ඒ ගැන හිතලා තමයි මේ දිගින් දිගටම වැඩසටහන් කරන්නේ. කොහොම නමුත් මේ අපි දකින මේ ප්‍රශ්න පත්‍රයේ පිට කිරීමට දායක වුණු විභාග කොමසාරි ජනරල් ඇතුළු කණ්ඩායම ප්‍රධාන මාධ්‍ය හරහා වෙනම මතයක් නිර්මාණය කරමින් ඉන්නවා. මේ විභාගයේ නැවත ලියන්න අවශ්‍ය නැහැ කියන තැනට දෙමාපියන්ගේ මනසට විවිධ කරුණු ඇතුළත් කරන මේ කණ්ඩායම්. මේ අතර ගැටුමක් ඇති කරන ආකාරයෙන් දෙපිරිසක් කොටවනවා මේ විභාග කොමසාරි ජනරාල්. මොකද මේ ප්‍රශ්න පත්‍රය නොතබූ තරමට ඔවුන් තමයි ජයග්‍රහණ ලබන්නේ. ඒක නිසා පුළුල් විමර්ශනයක් මේකට අවශ්‍ය වෙනවා. එනිසා ප්‍රධාන මාධ්‍ය සහය නැති ලස්ස ගන්නක් වන දෙමාපියන් අපෙන් ඉල්ලන්නේ ගරු අනුරකුමාර සනායක මහත්මයා ලව්ව මෙන්න මේක පණිවිඩ දෙන්න. මොකද අපේ නාලිකාවල ගොඩක් කට්ටි නැති නිසා තමයි අපි කියන්නේ මේක ෂෙයා කරලා දෙන්න කියලා, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපි කියන්නේ නැහැ කොයිලාගවත්. මේ දෙමාපියන් ඉල්ලන්නේ විභාග කොමසාරි ජනරාල්වරයාගේ පරිබන්ධව ඒවා පරිසරය පිළිබඳව සමස්ත සුවිශේෂී විමර්ශනයක් පොලිස් විමර්ශනයක් කරන්න කියලා. ඊට අමතරව ඒ මුලටම යන්න පුළුවන් මේ විමර්ශනය අතුරු විමර්ශනය කරන්න කොහොමද කියලා අපි කියන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රශ්න පත්‍රය නැවත කරන්න කියලා තමයි කියන්නේ දෙමාපියන්. මේක දැඩි පීඩනයක් දෙන්න ඕනේ. නිකන් ප්‍රශ්න පත්‍රයක් නිකන් හරි ප්‍රශ්න පත්‍රයක් දීලා මේ සමාජ අසාධාරණය නිවැරදි කරන්න කියලා තමයි දෙමාපියෝ කියන්නේ. ඒක හරි අපිත් ඉන්න ඔය මතේ. එතකොට පාස් වෙන කට්ටිය පාස් වෙයි, ෆේල්න කට්ටිය ෆේල් වෙයි. හැබැයි ලස්ස 3කට වඩා වන දෙමාපියන් ලස්ස 3කට වඩා වන දරුවෝ
එතකොට ලස්ස 11ක් විතර දැනගන්නවා සමාජ අසාධාරණයක් වුණොත් ඒ සමාජ අසාධාරණය කරපු පුද්ගලයන්ට දඬුවම් ලැබෙනවා වගේම මේක නැවත නිවැරදි කරන්න ඕනේ ඒක නිසා අපි කවදාවත් වැරදි වැඩ කරන්න හොඳ නැහැ කියන මතය සමාජ ජනතාවටම දෙනවා. එතකොට සමාජීය වශයෙන් විශේෂඥ මතයන් එක පැත්තකින් දුන්නට මේ විශේෂඥ මතය අනිත් පැත්තෙන් දරුවන්ගේ අනාගතය ගැන හිතලා දීලා නැහැ. මේ වෙලාවේ දරුවන්ගේ මනසට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විභාගයන් ළිවට ඒක විභාග නොලියා තිබීම සිද්ධ වෙන්නේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන් විනාශ කරනවා. ඉතින් මේ දමාපියන්ට සිද්ධ වුණොත් මේ දමාපියන්ට සිද්ධ වුණොත් අධිකරණයට යන්න අපිට කියන්න තියෙන්නේ පුංචි උන්ගේ අනාගතයට අප සරණයි මේ කාලෙත් අනාගත කාලෙත් කියලා. මම මේ කලේ මගේ යුතුකම ප්‍රශ්න පත්‍ර පිටවීම අනාගත පරපුර බරපතල ඛේද වාචකයක් දක්වා තල්ලු කරලා තියෙන බව ඔබත් දැනගන්න අපි ඒක දන්නවා. ඔබ කිසිවෙක අමතක කරන්න එපා. මේක දැඩි ගැටලුවක් වෙනවා ඔබේ දරුවන්ගේ අනාගතයට. ගිහින් එන්නම් සුබ දවසක් වේවා හැමෝටම.